හිතාදර දිස්ත්‍රික් නායක ගරු ගායන්ත කරුණාතිලක අමාත්‍යතුමනි අප හිතවත් මගේ සහෝදර සෙසු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා වන බන්දුලාල් බණ්ඩාරිගොඩ මැතිතුමනි මනුෂ්‍ය නානයක්කාර මැතිතුමනි පියසේන ගමගේ මැතිතුමනි අප හිතාදර ගරු පළාත් සභා මන්ත්‍රීතුමන්ලා වන අමරසිරි කුරුවගේ මැතිතුමනි ජයන්ත ජයවීර මැතිතුමනි සුමනසිරි ලියනගේ මැතිතුමනි ඉමදුව හබරාදුව විපක්ෂ නායකතුමන්ලා ප්‍රමුඛ සියලුම මන්ත්‍රීතුමන්ලා මන්ත්‍රීතුමියන්ලා අපේක්ෂකතුමියන්ලා ඒ වගේම අප හිතාදර සංවිධායකවරුන් ග්‍රාමීය කලාපීය ආදේශීය කොට්ටාස නායකින් ඔබ සමගින්ම අවසරයි අද දින ඉතාමත්ම සතුටු වෙනවා ගාලු දිස්ත්‍රික්කේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීමේ ජන හමුමාලාව අපි අද දින හබරාදු ආසනයෙන් ආරම්භ කරමු. මිත්‍රවරුනි හබරාදුව මැතිවරණ කොට්ටාසේ ඔබ සියලු දෙනාම ඉතාමත්ම වාසනාවන්තයි. තමුන්නාන්සලාගේ බල ප්‍රදේශයේට තරුණ දක්ෂ දේශපාලන නායකෙක් ලැබිලා තිබෙනවා. තාරක නානයක්කාර මැතිතුමා මම ඉතාමත්ම ළඟින් ඇසුරු කරන දක්ෂ හපංකම් තිබෙන ජනතාවාදී ජනහිතකාමී තරුණ නායකයෙක් රිච්මන් විද්‍යාලයෙන් සාන්ත පීටර් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිය ලබාගෙන ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීති උපාධිය ලබාගෙන ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියත් ලබාගෙන අද වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙක් හැටියට එතුමා කටයුතු කරනවා. එනිසා හොඳ අධ්‍යාපනයක් හසල බුද්ධියක් පිරිසිදු චරිතයක් ජනතාවට ආදරය කරන හදවතක්
මේ සියල්ලක්ම තිබෙන තාරක නානයක්කාර මැතිතුමාගේ ජයග්‍රහණය අනිවාර්යයි ජය නියතයි කියන එක මේ අවස්ථාවේ කියනවා. ඉමදුව බල ප්‍රදේශෙත් හබරාදුව බල ප්‍රදේශෙත් අපේ ආදරණීය ජනතාවට මම පොරොන්දුක් වෙනවා. සමගි ජන බලවේගයේ අපි වෙනත් දේශපාලන පක්ෂත් එක්ක සංසන්දනය කරනකොට අපි හාත්පසින් වෙනස්. අපි මේ වන විට ලංකාවේ සියලුම මැතිවරණ කොට්ටාසවල සමගි ජන බලවේග මැතිවරණ කොට්ටාස සංවර්ධන පදනම ආරම්භ කරලා හමාරයි. එම නිසා ඉමදුව හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකේ ජනතාවට කාරුණිකව පණිවිඩයක් ලබා දෙන්න. ඒ පණිවිඩය වන්නේ සමගි ජන බලවේගයේ හබරාදුව මැතිවරණ කොට්ටාසේ සංවර්ධන පදනම මේ වන විටත් ස්ථාපනය කරලා මැතිවරණ කොට්ටාසේ ග්‍රාම නිලධාරී වසම් 102 ආවරණය කරමින් චන්දපොළ මධ්‍යස්ථාන 76 ආවරණය කරමින් කුඩා ගම්මාන 297 බලයක් ඇතුවත් හෝ බලයක් නැතුවත් අලුත් සංවර්ධන යුගයක් බිහි කිරීමේ ගමන අපි පස්වැනි දැන් පසුව ක්‍රියාත්මක කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. එහි නායකත්වය තාරක නානයක්කාර මැතිතුමා විසින් හොබවනවායි කියන කාරණාව මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. හබරාදුව මැතිවරණ කොට්ටාසය ගත්තොත් ඉමදුව කොටසේ අපි හැමෝම දන්නවා මෙහි ආර්ථිකය කුඩා තේවතු කුරුඳු වී ගොවිතැන ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන. ඒ වගේම ගෘහ කර්මාන්ත වෙනත් කර්මාන්ත ස්වයන් රැකියා වැඩපිළිවෙළවල් අපිට දකින්නට ලැබෙනවා. හබරාදුව කොටස ගත්තොත් බහුතරයක් සංචාරක කර්මාන්තය ධීවර කර්මාන්තය ක්‍රියාත්මක වෙනවා. හිතවත් මිත්‍රවරුනි, විශේෂයෙන්ම මම අවධානය යොමු කරන්නට කැමති හැම මැතිවරණ කොට්ටාසයකටම අපි මේ වන විට අපේ සංවර්ධන සැලැස්ම සකස් කරලා හමාරන. ඉමදුව කොටසටත් හබරාදුව කොටසටත් වෙන වෙනම අපේ සංවර්ධන සැලසුම් දියත් කරන. මේ සංවර්ධන සැලසුම් හරහා අපි අදහස් කරනවා මේ මැතිවරණ කොට්ටාසේ පොදු ජනයාට දැවැන්ත ඓතිහාසික සේවාවක් ඉෂ්ට කරන. මේ රටේ ජනතාව ඉතාමත්ම ඕනෑකමින් බලාගෙන සිටිනවා කවදද අපි වෙනුවෙන් රජයෙන් වැඩක් කෙරෙන්නේ කියලා. කවදද අපේ බල ප්‍රදේශවල සංවර්ධන රටාවක් ක්‍රියාත්මක වන්නේ කියන කාරණා මම තමුන්නාන්සේලාට බොහොම පැහැදිලිව කියන්න කැමති. හබරාදුව ජනතාවගේ අනාගත වගකීම වෙන කවුරුත් නෙවෙයි, දුරකථනය සමගි ජන බලවේගය තාරක නානයක්කාර මැතිතුමාගේ නායකත්වයෙන් ඒ වගකීම අපි බාරගන්නවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හිතාදර මිත්‍රවරුනි, මේ මැතිවරණ ව්‍යාපාරයේ සමගි ජන බලවේගයේ නායකයා හැටියට සෑම මැතිවරණ කොට්ටාසයකටම අපි යනවා. ජනාධිපතිවරණයේදීත් අපි ඒ යුතුකම කරා. මහා මැතිවරණයේදීත් අපි වඩාත් පුළුල්ව ඒ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඔබ සියලු දෙනාම දන්නවා ජනාධිපතිවරණයේදී
මට ඇත්ත වශයෙන්ම මැතිවරණ දෙකක් කරන්න ඕන. එකක් තමයි අපේක්ෂකත්වයේ ගන්න මැතිවරණය. දෙවෙනි එක තමයි ජනාධිපතිවරණය. අපේක්ෂකත්වයේ මට ලැබුණේ අවසාන මොහොතේ. මට දින 32ක් පමණ කාලයක් රැස්වීම පවත්වන්නට තිබුණා. බොහොම අමාරුවෙන් දුක්ඛම් කටළු රැසක් මැද්දේ අපි රැස්වීම 154ක් මහජන රැස්වීම ආමන්ත්‍රණය කරලා ඒ වගේම වෘත්තීය වේදින් කේන්ද්‍ර කරගත් තවත් රැස්වීම 80ක් පමණ පැවැත්තුවා. හිතාදර මිත්‍රවරුනි මේ ජනාධිපති වරණය ක්‍රියාත්මක වූ ආකාරය අද වර්තමාන තත්ත්වයටත් බලපාන. එක පැත්තකින් තමුන්නාන්සර දැනගන්න ඕන මම ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකයා වෙලත් මට සිරිකුතෙන් කිසිම සහයක් තිබුණේ නැහැ. මට සිදු වුණා වෙනමම කාර්යාලයක් ආරම්භ කරලා කෙටි කාලයක් කෙටි වේලාවක් ඇතුළත මේ මැතිවරණ ව්‍යාපාරය කරන්න. ඒ වගේම මැතිවරණ ක්‍රියාත්මක වෙනකොට අපිට දුක්ඛම් කටළු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපිට එක පැත්තකින් පොහොට්ටුව ප්‍රතිවාදියා හැටියට කටයුතු කරා. තවත් පැත්තකින් දිනපතාම හැම මොහොතකදීම අපේ කණ්ඩායමුත් අපේ කකුලෙන් ඇද්දා. මට අඩුම ගණනේ දින 60කවත් කාලයක් තිබුණා නම් මම තරයේ විශ්වාස කරනවා මේට වැඩිය වෙනස් ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න තිබුණා. ඇතුලෙන් ඉඳගෙන කකුලෙන් ඇද්දේ නැත්තම් කුහකකම් කරේ නැත්තම් කුමන්ත්‍රණ කරේ නැත්නම් මට පිරිසිදු විශ්වාසයක් තිබෙනවා අපිට ජයග්‍රහණය කරන්නට තිබුණා. දැන් මම මේ කතාව කියන්නේ ඇයි? මිත්‍රවරුනි මේ සමගි ජන බලවේගය මේ සඳහන හොඳට අවබෝධ කරගන්න. මේකේ නිර්මාතෘවරයා මම නෙවෙයි. මේකේ නිර්මාතෘවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ජනාධිපතිවරණයෙන් පස්සේ අපේ මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් එතුමාට කිව්වා දැන් කරා ඇති කරුණා කරලා ඉවත් වෙලා සජිත් ප්‍රේමදාසට මේක කරගෙන යන්න ඉඩ දෙන්න කියලා. එතුමා තරේම කිව්වා නෑ මම නායකත්වයෙන් යන්නේ නැහැ කියලා. මොකද තමුන්නාසලා දැනගන්නට ඕන මේ දැන් තියෙන ක්‍රමය තුල ජීවිතේට එක්සත් ජාතික පක්ෂයේ නායකයව වෙනස් කරන්නට බෑ. යාව ජීව නායකයෙක් තමයි පත් වෙලා සිටින්නේ. මම ඉතින් එතුමත් එක්ක රණ්ඩු වෙන්න ගියේ නෑ. එතුමා ඒ ගමන්ම කිව්වා හැබැයි සජිත් මේ පාර්ලිමේන්තු මැතිවරණය නම් මට කරන්න බෑ කිව්වා. ඒක ඔයා කරන්නයි කිව්වා. එහෙම කරන්නයි කියලා ජනවාරි 30 වෙනිදා කෘත්‍යාධිකාරී මණ්ඩලය මමත් නැති රැස්වීමෙන් එතුමා යෝජනා කරනවා මෙදා පාර ඡන්ද ඉල්ලන්නේ අපි එක්සත් ජාතික පක්ෂයෙන් නෙමෙයි අපි සන්ධානයකින් ඉල්ලන්නේ. සන්ධානයේ නායකයා සජිත් ප්‍රේමදාස, අගමැති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස, නාම යෝජනා මණ්ඩලයේ සභාපති සජිත් ප්‍රේමදාස. ඒ විතරක් නෙමෙයි මට කිව්ව සන්ධානයට මහලේකම්වරයෙකුත් පත් කරගන්න කියලා. ඉතින් අපි පත් කරගත්ත රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා. ඒ පත් කිරීම පාර්ලිමේන්තු කණ්ඩායමත් අනුමත කරා. කෘත්‍යාධිකාරී මණ්ඩලයත් අනුමත කරා. මේ ඔක්කොම කරලා එකට යන්නට තිබුණු වැඩපිළිවෙල යනකොට හර්ගයටම පාර්ලිමේන්තු විසිරවන්නට දින කිහිපයකට පෙර මම හිතන්නේ අරහෙන් ආව කෝල් එක ඇවිල්ලා කිව්වා කඩා කප්පල් කරන්නයි කියලා වැඩේ. අරහෙන් කියන්නේ මිත්‍රවරුනි අද රටේ ක්‍රියාත්මක වෙන ඩීල් දේශපාලනේ. හොඳට මතක තියාගන්න ඒ ඩීල් දේශපාලනේ ලොකුම කප්පිත් එක්ක ඉන්නවා මේ ගාලු දිස්ත්‍රික්කේ. ඒ ඩීල් දේශපාලනේ ඒ කප්පිත්ත ඇතුළු තමුන්නාන්සලාට බලා ගන්න පුළුවන්. ඔය ඩීල් දේශපාලනේ ඇත්ත තමයි ජනාධිපතිවරණය පරාජය වෙලා දින කිහිපයකට පස්සේ ඒ ඇත්ත ගියා කූහඬ මැද අනුරාධපුරේ. කූහඬ මැද අනුරාධපුරේ ගියේ ආණ්ඩුවේම චොපරෙහිකින්.
उन्ना डील कैप्टन ला मुखदे आये करने हम दाम जनता वाट बोरु कर कर आंडवत्ते का डील गहनो अनिपत्तत्ते का डील गहनो जनता वाट एक दया किए ना तवत्तिलाव का गिहिल ला तवत्त्या करनो इनिसा मित्रवरुणे सामग्री जन बलवेगे कियाने दुरखतने कियाने पिरिसिंधु जनता बलवेग्या पिरिसिंधु देशपालन गमना अपिट तियन एकम डील लेक अपिट तियन एकम गिविसुम पोदु जनता वन तमुन्नान सलत समगाय कियने का मम्मे वस्तावे अवधारणे करस्ते ती मित्रवरुणे දැන් ගාලු දිස්ත්‍රික්කයේනොත් ඒ ඇත්තෝ ඉල්ලනවා මට මොහොතකට කියන්න එක්සත් ජාතික පාක්ෂිකව ඡන්දේ දීලා මම නිකන් කියන්නේ එහෙම වෙන්නේ නැහැ නිකමට කියමු එක්කෙනෙක් පත් කරගත්තයි කියලා අර දුක් විඳින එක්සත් ජාතික පාක්ෂිකව ගිහිල්ලා පත් කරගත්තොත් ඊළඟ පැය 24ෙම පැය 24 තුලම ගිහිල්ලා දිවුරුන් දෙන ආණ්ඩුවේ ආණ්ඩුවත් එක්ක එකතු වෙනවා ආණ්ඩුවත් එක්ක ඩීල් ගහනවා. ඉතින් මේ හැමතිකම් ගන්නද ඩීල් ගහන්නද අපි කටයුතු කරන්නට ඕන. එහෙම නැත්නම් පිරිසිදු දේශපාලන ගමනක් ගිහිල්ලා ආණ්ඩු බලය ලබා ගැනීමද අපි කරන්නට ඕන. හොඳට මතක තියාගන්න දුරකතනෙන් සමගි ජන බලවේගයෙන් අපි ආණ්ඩු ගන්න ඩීල් දේශපාලනයට යන්නේ නැහැ. එක දෙයක් කරනවා ජනතාවගේ ජන බලයෙන් ජනසවියෙන් ජනශක්තියෙන් අපි අගෝස්තු 5 වෙනිදාට ආණ්ඩුවක් බාර ගන්නවා රජයක් පිහිටවනවා රජයේ පිහිටවලා දින කිහිපයක් ඇතුළත සිරිකොත වගකීමක් මම බාර ගන්නවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි මිත්‍රවරුනි අපේ කණ්ඩායමේ මහ බැංකු හොරු නැහැ अपे खंडाय में दूषित नहीं अपे खंडाय में मुदल खप्पित नहीं अपि अपि सतो सिटिन्ने होंद पिरिसिंधु खंडाय मा होंद पिरिसिंधु वेन पिलिवेला दि अपिट अवश्यय तमुन्नांसेलागे वर्म कौरुत वेरदियट हितन्न एपा मे समगि जन बलवेगे मे संधाने हदन्न कियला किव्वे वेन कौरुत नेमेयि රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙහි පීතෘත්වයේ සහ මාතෘත්වයේ දරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නමුත් අවසානයේ මේක කඩා කප්පල් කරෙත් ඩීල් දේශපාලනයේ ප්‍රතිඵලයක් ඇටියෙද කෙසේ වෙතත් අපි මැතිවරණයෙන් පස්සේ සිරිකොත වගකීම බාරගත්තන් පස්සේ මේ කුණු ටික ඔක්කොම ඉවත් කරලා අපි හැමෝම එක්සිට් එක්සත් ජනතාවාදී ජනහිතකාමී නව බලවේගයක් හැටියට අපි රටේ අනාගතය වෙනුවෙන් ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න ඕනේ. හිතාදර මිත්‍රවරුනි නොවැම්බර් 16 වෙනිදා 69 ලක්ෂයක් වෙනසක් ඇති කරා. දැන් මටත් හිතෙනවා අහන්න අර वर्तमान अगमतितुमा देशपालन वेदिकावे अहपु प्रश्न दें मुकद कियान्ने दें समीपद दें सतुटुद दें संतोषद मित्रवरुणी यदा मे आंडुव निर्माणे उने होंद कोंदक तियन आंडुवक हटियेट कशेरुकावक तियन आंडुवक हटियेट ऋजु तीन्दु तीर्ण गन्ना आंडुवक हटिये हबै मे आंडुवट बै सेमन परिप्पु मिलपालने क्रियात्मक करन एक क्रियात्मक करन पुलुवन दिलपहलवाई मे आंडुव यटवेला तियेनवा सहल माफियाव किव्व निसा तमै पालन मिल 90 इंदला 98 दक्वा वैडि करे ඉපමණක් නෙවෙයි මේ කොරෝනා ආසාදනයත් සමග මේ ආණ්ඩුව දීලා තියෙනවා අපේ රටේ ජනතාවට එක පවුලකට වටිනාකමක් ප්‍රසිද්ධිය දීලා තියෙනවා කීයද වටින්නේ 5000යි වටින්නේ
හැබැයි ළඟදිම මේ මැතිවරණයක් තියෙන නිසා ඔය 5000 10000 වෙන්නත් පුළුවන් හිතවත් මිත්‍රවරුනි හතර දෙනෙක් ඉන්න පවුලකට මාසයකට ජීවත් වෙන්න ආහාර පාන විතරක් ලබාගෙන වෙන මොනවත් නැතුව අඩුම ගානේ 20000ක් අවශ්‍යයි කියලා ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව කියන හැබැයි ඉතින් අහස උසට බඩු බිල නැගලා මං හිතනවා වර්තමාන තත්ත්වයේ ඒක ඊටත් වැඩිය වැඩි එතකොට ආණ්ඩුවේම ජනසංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව කියනකොට හතර දෙනෙක් ඉන්න පවුලකට 20000ක් අවශ්‍යයි කියලා මේ අත්තු නිකන් 5000 මාසකට 5000ක් නෙවෙයි නිකන් 5000ක් ලබා දීලා තිබෙනවා ඒ 5000 ගන්නටත් අපේ ජනතාවට සිද්ධ වෙලා තිබෙනවා ඔහොට්ටුවේ ග්‍රාමීය පළාත් නායකයෝ ළඟට ගිහිල්ලා වැඳ වැටෙන්න වහල්ලු වෙන්න හැම වෙලාවෙම අනේ කියන්න පින්සෙන්දු වෙන්න ආත්ම ගරුත්වයේ තුන් තුට්ටු දෙකට විකුණන්න බලන්න ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙමොක්‍රැටික් පක්ෂයේ රිපබ්ලිකන් පක්ෂයේ කොච්චර ගහගත්තත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු කණ්ඩායම මේ කොරෝනා ප්‍රශ්නේදී දෙගොල්ලම එකහුවෙලා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.3ක් රටේ ජනතාවට ලබා දුන්නා. කොහොමද මුදල් ලැබුවේ? ඇපෑරෙන් චෙක් එක ගෙව්වා. තවත් තැන්වල බැංකු ගිණුමට බැර කරා. එහෙමයි ඒ රටේ සලකන්නේ. ඒ රටේ කවුරු ගිහිල්ලා ඩෙමොක්‍රැටික් පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරයා ළඟ වැඳ වැටෙන්න ඕනේ? රිපබ්ලිකන් පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරයා ළඟ වැඳ වැටෙන්න ඕනේ? මේ කොරෝනාවෙන් සිදුනේ මහා විනාශයක්. මේ කොරෝනාවෙන් සිදුනේ මහා ආර්ථික කඩාවැටීමක්. කනගාටුවෙන් හෝ කියන්නට ඕන මේ කඩාවැටීම තුළ වර්තමාන රජය එක දෙයයි හිතුවේ. මොකද්ද හිතුවේ? දේශපාලන ඉලක්ක. දේශපාලන ජයග්‍රහණ. ඔබතුමන්ලට මතකද දන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 225න් එකම එක පුද්ගලයායි කොරෝනාව ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරේ. ඒ මමයි කරේ. ජනවාරි 24යි පෙබරවාරි 5වෙනිදායි අපේ සමග ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරලා අපි මේ ප්‍රශ්න ටික ඇහුවා. ජනවාරි 24වෙනිදා පෙබරවාරි 5වෙනිදා අපි ප්‍රශ්න කරනකොට රටක් හැටියට රජය ගත්තනම් සුදුසු ක්‍රියාමාර්ග මේ වගේ ආර්ථික කඩාවැටීමක් සිදු වෙන්නේ නැහැ. මේ වගේ මහා හානියක් රටේ ජනතාවට සිදු වෙන්නේ නැහැ. මිත්‍රවරුනි කොරෝනා සහන කියලා කරන්නේ ඔක්කොම බොරු. හැමෝටම 104 පොලියට ණය දෙනවයි කිව්වා. නැවතත් වරක් තමුන්නාන්සලාගේ ආර්ථිකය නගා සිටුවන්න. කරුණාකරලා කියන්නකෝ බලන්න මේ මෙතනට එක්රොක් වෙලා සිටින අපේ ආදරණීය ජනතාවගේ 104 ණය කාටද හම්බුනේ? එක්කෙනෙකුටවත් ඇත්ත වශයෙන්ම හම්බ වෙලා නැහැ. එක ණයක් දීලා නැහැ. ඇයි? බැංකුවට ගියාම කියනවා කෝ සින්නක් කර ඔප්පුව. කෝ රජේ අපකරුවන් දෙපළ. හැබැයි මිත්‍රවරුනි එංගලන්තයේ මුදල් ඇමතිවරයා එංගලන්තයේ ජනතාවට දෙනවා මේ වගේ සහන ණය වැඩසටහනක් ඔහුගේ තියෙන. එහෙ ප්‍රශ්නයක් නැහැ. ලක්ෂ ගණන් මේ සහන ණය එංගලන්තේ අරගෙන. මොකක්ද වෙලා තියෙන්නේ? බැංකුවට ගිහිල්ලා ණය ගන්න යනකොට ඒ ණය ගන්න පුද්ගලයන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇයි? රජය අප වෙනවා ණයවලට. රජය තමයි ප්‍රධාන අපකරුවා. ඒකට කියන්නේ ගවර්න්මන්ට් ගැරන්ටීඩ් ලෝන්ස්. රජය ගැරන්ටි කරනවා ණය. එංගලන්තේ ඒව කරන්න පුළුවන්. ඇයි අපේ රටේ බැරි? ඇයි අපේ රටේ 104 ණය වැඩසටහන රජයේ ගැරන්ටි එකක් යටතේ? රජයේ ඇපයක් යටතේ ඇයි කරන්න බැරි? එහෙම කරන්න සිතිවිල්ලක් ඉන්නේ නැහැ. එහෙම ජනතාව ගැන කැක්කුමක් නැහැ. ඒ විතරක් නෙවෙයි මිත්‍රවරුනි. ඔබතුමන්ලා දන්නවද? බංග්ලාදේශයේ කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ට ව්‍යාපාරවල සිටින්නා වූ නිලධාරි මහත්ම මහත්මීන්ට කවුද දන්නවද පඩිය ගෙවන්නේ? බංග්ලාදේශ රජය. මොකද හේතුව? බංග්ලාදේශ රජය තීන්දුව කළා තියෙනවා කොහොමටත් මාස 6-8ක් යනකොට ආපහු ආර්ථිකය හැදෙනවා. එතෙක්
කිසිම පුද්ගලයෙක් විරකියා පොලිමට යවන්න දෙන්නේ නැහැ. එතෙක් ආණ්ඩුව වගකීම බාර ගන්නවා රස්සා කරන ඇත්තොන්ට පඩි ගෙවන්න. ඇයි? හාම් පුතුන්ට පඩි ගෙවන්න බැරි හින්දා. එංගලන්තයේ මුළු පඩි ප්‍රමාණයෙන් 80%ක් පඩිය දෙන්නේ ආණ්ඩුව. මිත්‍රවරුනි, එංගලන්තයේ කෙරෙනවා නම්, බංග්ලාදේශයේ කෙරෙනවා නම්, ඇයි අපේ රටේ කෙරෙන්නේ නැත්තේ? ඇයි අපේ රටේ මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? මොකද හේතුව? වැඩ බැරි ආණ්ඩුවක්. සේවයක් කරන්නට නොදන්නා ආණ්ඩුවක්. කිසිම හැකියාවක් නැහැ. මහා ලොකෝට පම්පෝරේ ගැහුවා නොවැම්බර් 16 වෙනිදා. මේ නිර්මාණය වෙන්නේ ඓතිහාසික යුගයයි. මේ නිර්මාණය වෙන්නේ මහා වීරෝදාර යුගයයි. මේ අලුත් ආණ්ඩුව තුල අනිවාර්යෙන්ම දශක ගණනාවක් රට සුවපත් වෙනවා රට සුරකිනවා රට ආරක්ෂා වෙනවායි කියලා මතකයිනේ ඡන්දෙට බය 48ක් තියලා කැලණිගඟ දෙබය කරලා නාගරාජයයි ස්වර්ගය දාතුන් වහන්සේලායි මතු වෙලා අර පන්සල ළඟ පොට්ටු තියාගෙන නටපු නාඩගම මිත්‍රවරුනි මාස දෙක තුනක් ගියේ නැහැ මේ කවුරුත් අහලා නැති කොරෝනා දහන මේ කුත්තා මෙන්න මේ මහා වාසනාවන්ත යුගයේ සිදු වුණු දේ මිත්‍රවරුනි එතනදී මොකද්ද කරේ නිර්මල බුදුදහමට අපහාස කරා පිරිසිදු බුදුදහම අපකීර්තියට ලක් කරා බුදුදහමත් සම්බුද්ධ ශාසනයක් දේශපාලන පාපන්දුවක් කරගත්තා මිත්‍රවරුනි අපිට අවශ්‍යයි අලුත් යුගයක් අලුත් වැඩපිළිවෙලක් අලුත් දර්ශනයක් රට ගොඩනගන වැඩපිළිවෙලක් රට කර්මාන්තකරණයට ලක් කරන වැඩපිළිවෙලක් රටේ ජනතාවට සහන ලබා දෙන වැඩපිළිවෙලක් හබරාදුවේ ජනතාවට මම පොරොන්දු වෙනවා ආර්ථිකයේ යථා තත්ත්වයට එනකම් අනිවාර්යෙන්ම අපේ රජයක් තුල අපි හැම පවුලකටම මසකට 20000 ගානේ ලබා දෙන්නට අපි පක්ෂයක් හැටියට බලවේගයක් හැටියට පොරොන්දු වෙනවා දැන් ඕක කිව්වයින් පස්සේ අර රජයේ නියෝජනය කරන අර වහල්ලු කොට්ටාසයක් ඉන්නෝනේ හැමදාම මඩ ගන්න ඒ වහල්ලු කොට්ටාසය අපෙන් අහනවා කොහෙද මේව කරන්න සල්ලි මිත්‍රවරුනි රජයට ඕනතරම් සල්ලි තියෙනවා ඩොලර් ලක්ෂ 400ක් වියදම් කරලා ක්‍රිකට් ක්‍රීඩාංගණ හදන රජයට සල්ලි තියෙනවා දෙහිවල ගල්කිස්ස වෙරළ තීරුවේ මූදු වැලි ව්‍යාපෘති කරන්න රුපියල් ලක්ෂ 8900ක් වියදම් කරලා රජයට පුළුවන්කාරකම තියෙනවා ගිනිපොලි ණය ගිවිසුම් අස්සම් කරලා අධිවේගී මාර්ග හදන්න මම කියන්නේ මිත්‍රවරුනි මේ නාස්තිකාර ව්‍යාපෘති මදකට නතර කරලා මිනිස්සු ගැන හිතන්නට ඕන කාලේ නේද ඇවිල්ලා තියෙන්නේ හොඳට මතක තියාගන්න සමගි ජන බලවේගයේ අපි මේ කොරෝනා අවදී ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වලා රජයට අභියෝග එල්ල කරලා මිනිස්සුන්ට සහන දෙන්න සහන දෙන්න සහන දෙන්නේ කියන එක මන්ත්‍රයේ වගේ ජප කරපු නිසා තමයි ඔය 5000 හම්බුනේ මිත්‍රවරු. එහෙම අපි බලවේගයක් ගොඩනැගෙන්නේ නැත්නම් ඔය 5000වත් ලැබෙන්නේ නැහැ. ඉතින් මම තමුන් ආසනට කියන්නේ කැමති ජනතාව උද්ඝෝෂණ කරන්නට අවශ්‍ය නැහැ. ආණ්ඩුවට සහන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න. ආණ්ඩුව පත් වෙන්නේ ජනතාවට සහනයක් දෙන්න. ජනතාව ජීවත් කරවන්න. ජනතාව සංවර්ධනය කරන්න. ඒකට 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ. මම තමුන් ආසනට කියන්නේ කැමති පස්වෙනිදා අපි ජයග්‍රහණය කරනකොට තමුන්නාන්සලාගේ හයිය තුලින් හබරාදුව මැතිවරණ කොට්ටාසය ජය ගන්නකොට තාරක නායකකාර මැතිතුමා අනිවාර්යෙන්ම මැති සභයට තමුන්නාන්සලා ගෙන යනකොට මම තමුන්නාන්සලාට පොරොන්දු වෙනවා හබරාදුව මැතිවරණ කොට්ටාසෙත් ගාලු දිස්ත්‍රික්කෙත් මුළු මහත් ශ්‍රී ලංකාවෙත් අනාගත සංවර්ධනය පිළිබඳව සමගි ජන බලවේගය ඇප වෙනවා ඒ ඉලක්කය කරා යන්නට අපි කැප වෙනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. එළඟ අවසාන වශයෙන් අපේ තාරක නායකකාර මැතිතුමාගේ මේ රැස්වීමට පැමිණි ඔබ සියලු දෙනාටම අපේ ස්තුතිය පුද කර සිටිනවා. විශේෂයෙන්ම අපේ කණ්ඩායමේ නායක හැටියට ගායන්ත කරුණාතිලක මැතිතුමා
ඉදිරිපත්වෙන මාත් සමග සමකාලීනව පාර්ලිමේන්තු ජීවිතය ආරම්භ කරපු පුද්ගලෙක් හොඳ මහත්මා ගතිගුණ තියෙන කිසිම දවසක ඩීල් දේශපාලනය නොකරන හොඳ නායකයෙක් ඒ වගේම අද අපිත් සමග මම සතුටින් කියන්නට කැමති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට හොර ඩීල් නොගහන හොඳ කණ්ඩායමක් තියෙනවා මන්දුලාල් බණ්ඩාරිගුණ මැතිතුමා ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ අපි වෙනුවෙන් හැම වෙලාවෙම කැපකිරීම කරලා අපි වෙනුවෙන් පෙනී හිටපු හොඳ දක්ෂ නායකයෙක් මනුෂ්‍ය නානයක්කාර අපේ හිතවත් මන්ත්‍රීතුමා අපේ ගමන ශක්තිමත් කරන්නට හැම විටම කැපකිරීම කරලා අපිව දිරිගන්වපු නායකයෙක් තියසේන ගමගේ මැතිතුමා ඇත්ත වශයෙන්ම එතුමන්ලා අපිත් සමග සම්බන්ධ වුණු නිසා තමයි දින දෙකේ දින 52 ප්‍රශ්නෙන් අපි ගොඩ ආවේ එතුමත් ජේෂ්ඨ දේශපාලඥෙක් හැටියට ඉමහත් සේවාවක් ඉෂ්ට කළ තිබෙන හොඳ නායකයෙක් ඒ වගේම අද අපේක්ෂකතුමන්ලා හැටියට කුරුවගේ මැතිතුමා අම්බලන්ගොඩ කොට්ටාසය නියෝජනය කරමින් එහි සංවිධායකවරයා සහ බලයලත් නියෝජිතය හැටියට දිගු ගමනක් ගිය හොඳ පරිණත ගමනක් යන ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක්. ඒ වගේම අපිත් සමග අද හිටියා කරන්දෙනිය කොට්ටාසයේ ප්‍රධාන සංවිධායකතුමා ජයන්ත ජයවීර මැතිතුමා එතුමත් නීතිඥවරයෙක් හැටියට නිහතමානී චරිතයක් හැටියට අපේ ගමන සවිමත් කරන්නට හැම විටම කටයුතු කරපු නායකයෙක්. ඒ වගේම අපේ ගාලු දිස්ත්‍රික්කයේ හොඳ ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමාගේ රැස්වීමටයි අපි ඊළඟට යන්නේ. එතුමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට දැවැන්ත සේවාවක් ඉටු කරලා තිබෙනවා. ඒ වගේම මේ දිස්ත්‍රික්කයේ අපි ඉදිරිපත් කරලා තිබෙනවා ජනතාවාදී ජනහිතකාමී පොදු ජනතාවට ආදරය කරන කණ්ඩායම. මොකද අපේ පැතුම මැතිවරණයේ ජයග්‍රහණය කරලා පොදු ජන යුගය ආරම්භ කරන. පොදු ජන යුගය ආරම්භ කරලා හිතක් පපුවක් ඇති ආණ්ඩුවක් බිහි කරන. හදවතක් ඇති රජයක්. ජනතාවගේ දුක දිහා බලලා හදවත උණු වෙන රජයක්. ඒ උණුවන හදවත කේන්ද්‍ර කරගෙන ජනතාවට සහන සලසන ජනතාවට සේවය කරන ජනතාවාදී රජයක්. ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන රජයක්. අද මිත්‍රවරුනි ඔය කිසිවක්වත් කරන්නේ නැහැ. එදා නොවැම්බර් 16 වෙනිදා ඒ නිර්මාණය කරපු මිත්‍යාව වටා ගොඩනැගුණු 69 ලක්ෂයක ඒ ඡන්ද බලකාය මේ වන විට සීසී කඩ ගිහිල්ලා හමාරයි. එසේනම් මම යෝජනා කරනවා හබරාදුව මැතිවරණ කොට්ටාසේ හබරාදුව ඉමදුව කියන උපදිසාපති බල ප්‍රදේශ දෙකේ ඡන්දපොළ මධ්‍යස්ථාන 76 ග්‍රාම සේවා වසම් 102 කුඩා ගම්මාන 297 හදන සමගි ජන බලවේගයේ අපේ බලකාය. ඒ බලකාය හදන්නට යනකොට හැම ගමකම අපේ තාරක නානයක්කාර මැතිතුමාගේ නායකත්වයෙන් ගම්මාන 297 සංවර්ධන වැඩපිළිවෙල සංවර්ධන යෝජනා ටික සකස් කරගන්න අගෝස්තු 5 වෙනිදාට අපේ ජයග්‍රහණයත් සමග අනිවාර්යෙන්ම මේ මැතිවරණ ව්‍යාපාරයේ හබරාදුව මැතිවරණ කොට්ටාසේ ගම්මාන 297ම පෝෂණය වුණු ඒ මහා සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරන්නට සමග ජන බලවේගයේ නායකයා හැටියට මේ උතුම් පුණ්‍ය භූමියට ඇවිල්ලා මං තමුන්නාන්සලා ඉදිරියේ අනිවාර්යෙන්ම ප්‍රතිඥා දෙනවා පොරොන්දු දෙනවා ඉස්තිරයි තමුන්නාන්සලාගේ ජන ජීවිතය සුඛිත මුදිත කරනවා ඒකාන්තයි සියලු දෙනාටම ජය වේවා කියා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා කොවිස්තුතියි